ශ්‍රී ලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර සීමිත පන්දු ආර තරගාවලියකට කාලෙකට පස්සේ සුපිරි ආරම්භක ප්‍රතිකාර ක්‍රිස් ගේල් කැඳවන්න කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කරලා තියෙනවා. ගේල් මේ විදිහට කණ්ඩායමට එන්නේ අවුරුදු දෙකකට පසු වීම විශේෂ සිද්ධියක්. මේ වෙද්දී අවුරුදු 41ක් වෙන මේ සුපිරි ක්‍රීඩකයා IPL තරගාවලියේ පෙන්නපු දක්ෂතා එක්ක ඔහුගේ ඇඟේ තාමත් ක්‍රිකට් තියෙනවා කියන දේ හොඳට පෙන්නවා. තමන්ගේ දවසේදී ප්‍රතිවාදී මායින් කරන්නේ නැති මේ කොදෙව් දැවැන්තයා කොදෙව් කණ්ඩායමට පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ තරම් හොඳ ආරංචියක් වෙන එකක් නැහැ. කොදෙව් තේරීම් කමිටු ප්‍රධානි රොජර් හාපර් කියන්නේ ගේල් දක්ෂතා අතරේ සිටීම කණ්ඩායමට අරගෙන එන්න හේතු වුණා කියලා. ක්‍රිස් ගේල් මෑතක තිබුණු ඔහු සෙල්ලම් කළ තරගාවලිවල හොඳ දක්ෂතා පෙන්නවා. ඉතින් තේරීම් කමිටු විදිහට අපිට ඔහු තෝරන එක ප්‍රශ්නයක් වුණේ නැහැ. මම හිතන්නේ ගේල් කියන්නේ තාමත් කණ්ඩායමට ලොකු දෙයක් දෙන්න පුළුවන් වටිනා ක්‍රීඩකයෙක්. අවුරුදු 9කට පස්සේ ජාතික කණ්ඩායමට එන ෆිදෙල් එඩ්වර්ඩ්ස් කණ්ඩායමට පැමිණීමත් විශේෂ සිද්ධියක්. අබුඩාබි T10 තරගාවලියේ ප්‍රතිකරුවන්ට තර්ජනයක් එල්ල වෙන විදිහට පන්දු යවපු මේ ක්‍රීඩකයා තාමත් ලොකු වේගයක් තියෙන ක්‍රීඩකෙක් වගේම ප්‍රතිකරුවන් අසරණ කරන්න පුළුවන් ක්‍රීඩකෙක් වීමත් අපේ ප්‍රතිකරුවන්ට හොඳ ආරංචියක් වෙන එකක් නැහැ. ඇත්තටම අපේ කණ්ඩායමට ඕන වුණා ප්‍රතිකරුවන්ට තර්ජනයක් වෙන්න පුළුවන් වේගයක්. අපි හිතුවා එඩ්වර්ඩ්ස් තාමත් ඒ දේ කරන්න පුළුවන් ක්‍රීඩකෙක් කියලා. මේ විදිහට අත්දැකීම් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් එල්ල කරන්න හිතාගෙන කොදෙව් කණ්ඩායමට කැඳවපු ක්‍රීඩකයන් දෙන්නම අපිට තර්ජනයක් වෙන්න අවස්ථාවක් තියෙන ක්‍රීඩකයෝ කියලා අනුතුරු ඇඟවීම නම් කරන්න පුළුවන්. මොකද තවත් ගේල් අපේ පන්දු යවන්නන්ට හොඳින් පහර දීමත් ගේල් දමනය කරන්න සමත් වුණු මාලිංග කුලසේකර වගේ ක්‍රීඩකයෝ අපි ළඟ නැතිවීමත් නිසා අපිට මැතිව්ස් ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න වෙයි. මොකද අපේ අත්දැකීම් බහුල ක්‍රීඩකයා තරුණ ක්‍රීඩකයන් විනාශ කරන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා අපේ තරුණ ක්‍රීඩකයන්ට ගේල් ලෙහෙසි වෙන එකක් නැහැ. කාලයක් එංගලන්ත ප්‍රාන්ත තරඟ සෙල්ලම් කරමින් ඉඳලා කොදෙව් කණ්ඩායමට එන එඩ්වර්ඩ්ස්ගේ යෝක පන්දු වගේම තියුණු බවුන්සර් පන්දුවත් අපිට මොන විදිහේ තර්ජන එල්ල කරයිද කියන දේ ගැන අපිට තරගාවලිය ආරම්භ වුණාමත් බලා ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.